අපි මාළුවෙක් දණ්ඩ කිව්වොත් අපි මේ මාළු අලුත්ද පරණද කියන එක පළවෙනිින් දැනගන්න ඕන. එතකොට මේ මාළුවව මෙහෙම තියනකොට මේකේ ෆෝමලින් ගැව්වොත් මොන මගුලක්වත් හොයන්න බෑ. කපලම තමයි හොයන්න ඕන. හරි? දැන් ෆෝමලින් ගාපු නැති මාළුවෙක් මෙයාට අයි එක තොයි වගේ තියෙනවා. මේක ගිලා බහලා නැහැ, වේලිලා නැහැ. හරි? මේ අයි එක තමයි අපිට පළවෙනියෙන් පෙන්නේ ඒක. ඊට පස්සේ අපි කර්මලේ මෙන්න මේ සවල ගතිය තියෙනවා රතු පාට. මේකේ ලේ ගාවලා නැහැ. මාළු පාරුවත් හරිම කපටි. මේ මාළුවාගේ කර්මලේ සුදු නම් උන් ලේ ටිකක් ගහනවා. නමුත් ලේ ගැව්වට මෙන්න මේ සවල ගතිය ගන්න බෑ. හරි? ඊළඟ ඊළඟ එක. මේ මාළුවාගේ ඇඟ තැලෙන්න හොඳක් නැහැ. ඒක ෆර්ම් තියෙන්න ඕන, හයියට තියෙන්න ඕන. හරි? මේ කොරපොතු. ඒකෙන් කියන්නත් පුළුවන්. මේ කොරපොතු වේලිලා තියෙන්න හොඳ නැහැ. වේලිලා තිබුණොත් මේ කොරපොත්ත ගන්නකොට එන්නේත් නැහැ. ඒකට මේක ඩ්‍රයිනස් තියෙනවා. මේකේ සෙවල ගතියකුත් තියෙන්න ඕන. ඒ ඔක්කොම මාළුවාගේ තිබුණා. ඒකෙන් තමයි අපි මේ මාළුවාව කන්නේ. දැන් ඊට පස්සේ මේ මාළුවා මං කියන්නේ ඒ බිල බලනවා මාස්කට් වගේ තියෙන්න ඕන. දැන් මේකේ ෆෝමලින් ගාපු එකට ඒ ඔක්කොම තියෙයි. මේම පීයක් කරගෙන දැන් මාළුවෙක් අපි මුලින්ම කපන්න ගන්න ඕනේ මේ විදියට. එතකොට මේම කපනකොට පළාත් ඉන්න බෑ. ෆෝමලින් එක ගාපු ගමන් මෙන්න මේ කපපු ගමන් එයාගේ ස්කින් එකයි මීට් එකට අපි වැදිච්ච ගමන් ඒ ස්මෙල් එක එන්න ගන්නවා. ඒ කුක්කරත් නිකන් මාළුවාව ජෙල් නිකන් දිය වෙලා යන. එච්චරට සරයි. මිනිහ එම්බන් කරන ගහන බෙහෙතක් මේ මාළුවෙකුට ගහනවා නම් ලංකාවේ මොනතරම් පව්කාරයෝද ඉන්නේ කියලා ලෝකේ මම කොහෙවත් කරපු නැති දෙයක් තමයි ලංකාවේ කරන්නේ. මොකද මම ලෝකේ රටවල් මම හිතන්නේ 30 ගානකට පය තිබ්බට මම ලංකාවේ විතරයි ඔය සෙද්දුව හැව්වේ. රයිට්? දැන් මේක දැන් අපි එමු නවතරක් කැපිල්ලට. මෙන්න මේ මෙතනින් කැපුවාන් පස්සේ ඕනම මාළුවෙක් ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේම ලක්ෂණයට මේක ඕනෝම යන්න. ඊට පස්සේ ආව මේ පැත්තට හැරුව ඕගලන්ට මෙන්න මේ පැත්තට රෝලා ඒකත් ඒ වගේ තමයි. මෙන්න මේම මේ අත බැලන්ස් තියන්න ඕන. නැත්නම් මේම ඇවිල්ලා ඇඟට එන්නත් පුළුවන්. මෙන්න මේ දෙක කැපුවාන් පස්සේ පිය නැවතවරක් අපිට පුළුවන් මෙන්න මේම ලක්ෂණයට පිය යවන්න. එතකොට මේ ඒ කට්ටත් එක්ක තියෙන ගැලවෙනවා බබා වාගේ. හරි මේ තමයි අපි ඩිලේ කරන්න මේ කට්ටත් එක්ක හොඳ යන්න හොඳ නැහැ කැල්ලක්වත්. හරි මෙන්න මෙතනින් මෙම කැපුවා. නමුත් ටූනා වගේ විශ්යන්නම් සාමාන්‍ය එකේ ස්කින් එක ගන්න ඕන. නමුත් මේක පුළුවන් මේ ස්කින් එක ගන්න. නමුත් අපි අද මේ හදන සුප්පේට ස්කින් එක අවශ්‍යයි. මොකද ඒ පාට අපිට ගන්න ඕන හන්දා. සාමාන්‍යයෙන් මේකට මාළු වර්ග තුනක් විතර භාවිත කරනවා. ස්කැලප්, ක්‍රැබ්, මස්සල්ස්, ඔගල්ස් ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා පාවිච්චි කරන්න. සීපුත් කිව්වම මේකේ අපි අද පාවිච්චි කරන්නේ දැල්ලොයි ඉස්සොයි මාළුවේ පමණයි. තව එකක් තමයි ලංකාවේ මාළු වර්ග තියෙනවා දෙකක්. මතක තියාගන්න එකක් අපි කියනවා හුක් ෆිෂ් කියලා. බිලි පිටෙන් අල්ලන මාළුව. අනෙක් මාළුව නෙට් ෆිෂ් කියලා. දැල් දාලා අල්ලන මාළුව. දැල් දාලා අල්ලන මාළුව ගොඩක් දුරට ක්වලිටි නැහැ. මොකද ඒ රොට් එක එකට අහුවෙන ඉන්න මම ඔයාලන්ට වීඩියෝස් පෙන්නුවා. රයිට්? දැන් අපිට අවශ්‍ය මෙන්න මේකට අපි කියන්නේ ෆිෂ් ෆිලේට් කියලා. හරි? මේ ෆිෂ් ෆිලේ එකේ දෙකක් සෝල් එක වෙනස්, රවුන්ඩ් ෆිෂ් එක වෙනස්, බැක් ෆිෂ් එක වෙනස්, එක එක ඔයිල් ෆිෂ් එක වෙනස්. මේක වයිට් ෆිෂ් එක. හරි? මේක අද අපිට ගන්න අවශ්‍යින්ද අපි මෙන්න මෙතන මේ මැද තියෙන කට්ට අයින් කරගන්න ඕන. හරි.
අපි මෙන්න මේ කට්ට උනත් අපි ගන්නවා නම් මේක සුද්ධ කරන්න ඕන නැත්නම් ඒ අපි හදන ෆිෂ් ස්ටොක් එක අවුලක් වෙනවා කරමලේ තියෙන ගන්න ඕන කරමලේ ගන්න ඕන කරමලෙත් එක්ක අපි හදන්න ෆිෂ් ස්ටොක් එක මේ කොම අයින් වෙන්න ඕන देखा